හිතවත් මිත්‍රෝනි එල්ආර් නිවුස් අපි නිරන්තරයෙන්ම අවධානය කරන කාරණයක් තමයි සාමාන්‍යයෙන් හමුදාවේ ඉන්න නිලධාරීන් කියලා කියන්නේ ලොකු ඇඟක් තියෙන පුංචි මලයක් තියෙන සත්තු පිරිසකට මොවුන්ට අනුන්ගේ නියෝග ක්‍රියාත්මක කරනු හැරුණකොට කිසිසේත්ම නිර්මාණශීලී තීන්දු ගන්න බැහැ මේක 99%ක් හමුදා නිලධාරීන්ට සුදුසු වෙච්ච විග්‍රහයක් ඒ කෙසේ වෙතත් මේ වෙනකොට මිනිමරු ගෝටා අපේ 69 ලක්ෂයක් කරක් ජනාධිපති කිරීමේ ප්‍රතිඵලයක් විදියට මේ රට දවසින් දවස මහා ඒකාධිපතිත්වයක් කරා තල්ලු වෙනවා. විවස්ථානුකූල ඒකාධිපතිය බිහි කිරීම සඳහා 20 වෙනි සංශෝධනය ගෙනාවක් මේ වෙනකොට මණ්ඩලය ඇතුළේ කචල් පටන් අරන් තියෙනවා. ඔබ දන්නවා අපේ රටේ පවතින සම්ප්‍රදාය අනුව සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලයේ යම්කිසි තීන්දුවක් ගත්තට පස්සේ සියලුම දෙනා සාමූහික වගකීමට බැඳෙනවා. සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලයේදී කිසියම් තීරණයක් ගන්නකොට ඡන්ද විමසීමක් කරන්නේ සාමාන්‍යයෙන් සමස්තයක් විදියට තීන්දුවකට එනවා. ඒකට කිසියම් කෙනෙක් විරුද්ධ වුණොත් කළ හැකි එකම දේ තමයි තමන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වීම. එතකොට ඔහු ඒ සාමූහික වගකීමෙන් මිදලා නිදහසේ කටයුතු කරන්නට පුළුවන්. කෙසේ වෙතත් විමල් වීරවංශ මහතාගේ පක්ෂය අද දිනේදී ගෝටටත් ඒ වගේම මරාටත් ලිපියක් ඇරියා. විශේෂයෙන්ම මරාට මේ ලිපිය යොමු කරමින් විමල් වීරවංශගේ පක්ෂය සඳහන් කරලා තිබෙන්නේ කරුණු තුනක් සම්බන්ධයෙන් තමන් තෘප්තිමත් නොවන බව. විශේෂයෙන්ම ඔබ දැක්ක පහුගේ සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුව මහජන ජනමත විචාරණයකට යා යුතුද නැද්ද කියන එක පිළිබඳව 20 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් මත විමසුමක් ශ්‍රේෂ්ඨාධිකරණය කරගෙන ගියා. මේ සම්බන්ධයෙන් තාම තීන්දුව ලැබිලා නැහැ. කෙසේ වෙතත් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. විශේෂයෙන්ම ඉදිරි පාර්ලිමේන්තුවේදී එහෙම නැත්නම් කාරක සභා අවස්ථාවේදී මොනවාද සංශෝධනය කරන්න බලාපොරොත්තු කියන කාරණා. හැබැයි විශේෂයෙන්ම විමල් වීරවංශ විසින් ඉදිරිපත් කරන ලද කරුණු තුනම නොසලකා හැර තිබෙනවා. ඒ තමයි එකක් විදේශ පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ඡන්ද ඉල්ලීමට තිබෙන අයිතිය නැවැත්වීම. විශේෂයෙන්ම මේක ගෙනත් තියෙන්නේ බැසිල් ඇතුළු රාජපක්ෂ පවුලේ පිටරට ගිහිලා අනාථ වෙලා ඉන්න කාලකන්නිට ලංකාවට ගෙනල්ලා උන්ව රජපුටුවල තියන්. ඒ විතරක් නෙමෙයි මහයුන් විතරක් නෙමෙයි පිටරට ඉතුරු වෙලා ඉන්න උන්ගේ පැටවුනුත් ගෙනල්ලා මේ තැන තියන්. ඉතින් මිත්‍රෝරුනි මේ සම්බන්ධයෙන් විමල් කරන ලද විරෝධය ඔවුන් ගණන් අරන් නැහැ කියන එක තමයි ඔහු සඳහන් කරන්නේ. දෙවැනි විරෝධය තමයි විමල් සඳහන් කරන පරිදි රාජ්‍ය සමාගම් විගණනයෙන් ඉවත් කිරීම. ඔහු පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා මේක ජනතාව ඉදිරියේ විශාල වශයෙන් ආණ්ඩුව නිර්වත් කරන වැඩක්. ඒ නිසා මේක වහාම වෙනස් කළ යුතුයි කියන කාරණේ. ඉතින් මිත්‍රෝරුනි කෙසේ වෙතත් විමල් වීරවංශ විසින් දක්වන ලද මේ කාරණා නැතේ කරුණු තුන සම්බන්ධයෙන් මේ වෙනතෙක් රජය මුලින් එකඟත්වය පළ කරත් විශේෂම නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙන සංශෝධනවල මේක අඩංගු වෙලා නැහැ. මේකත් සමග විමල් වීරවංශ ඉන්නේ දැඩි කලකිරීමක. මේ වෙනකොට තහවුරු කරගත්තු ආරංච මාර්ග සඳහන් කරන්නට ආකාරයට විශේෂයෙන්ම විමල් වීරවංශ තවත් කරුණ සම්බන්ධයෙන් විරෝධ ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ තමයි හදිසි පනත්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ට අධිකරණයට ගිහිලා විරුද්ධ වීමට ඒ අනුව ගෙනෙන නීතිවලට හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් අපේ රටේ නීතියක් සම්මත කරාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා එහි ආණ්ඩුක ව්‍යවස්ථාව සමග ගැටෙනවයි කියලා තීන්දුවක් ගැනීමේ හැකියාවක් නැහැ. අපේ රටේ කළ හැකි එකම දේ තමයි නීතිය සම්මත වීමට පෙර ඒ කියන්නේ කෙටුම්පතක්ව තිබියදී අධිකරණයට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම. මේ අවස්ථාව අහුරමින් හදිසි පනත් නැමත වතාවක් ගැනීමට අවශ්‍ය වපසරිය නිර්මාණය කළා තියෙනවා. මේකෙන් සිද්ධ වෙන එකම දේ තමයි ආණ්ඩුක ව්‍යවස්ථාවට එරෙහිව රටට එරෙහිව නීති සම්පාදනය කිරීමට මේ පවතින පාලනයට අවස්ථාවක් ලැබීම. කෙසේ වෙතත් මිත්‍රෝනි විමල් වීරවංශට මේ වෙනකොටත් විශේෂයෙන්ම ගෝටා බැනලා තියෙනවා කියන එක තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඒ කෙසේ වෙතත් ඔහු විසින් මේ වෙනකොටත් අගමැතිවරයාට යවන ලද ලිපිය මේ වෙනකොට අන්තර්ජාලය තුළ ඔබට දැකගැනීමේ හැකියාවක් තිබෙනවා. මිත්‍රෝනි මරා මේ වෙනකොට මරාලා ගෝටලා බලයට ගෙනාපු 69 ලක්ෂයක් කරක් මුක පූට්ටු වෙලා බලාගෙන ඉන්නවා. හැබැයි මේකට සම්බන්ධ නොවුණු සියලුම දෙනාටත් මේ වෙනකොට සමස්තයක් විදිහට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තිබෙනවා. මිත්‍රවරුනි මුළු ලෝකයක් ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්න සටන් කරන කාලයක් තුළ අපේ ලංකාවේ උන් තමන්ට ප්‍රජාතන්ත්‍රවාදය එපයි කියලා
කෑ ගහන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. කෙසේ වෙතත් යකාගේ හැටියට තමයි බවන හැදෙන්නේ. ඒ නිසා විදේක වස්ථාදායක අධිකරණ බලයේ හිමි අපි පරමාධිපති හිමි ජනතාව හැටියට මේ කාල කන්‍නි ක්‍රමය වෙනස් කරන්න අපට කල හැකි දේ කිරීමට අපි එකතු වෙමු. මෙතුණි අරගලේ ප්‍රජාග්‍රහණය කමිටු බොබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.